පසුගි දවසල ඔස්ට්‍රේලයා නාවක ක්‍රීඩකෙක් ගැන වැඩිපුර කතා වුණා. ඒ ක්‍රීඩකයා තමයි රෂී චෝට්. චෝට් ගැන වැඩිපුර කතා වුණේ ඔහු ක්‍රීඩා කරපු සුපිරි ඉනිමක් නිසා. වෙස්ටර්න් ඔස්ට්‍රේලියා කණ්ඩායමත් ක්වීන්ස්ලන්ඩ් කණ්ඩායමත් අතර තිබුණු ලිස්ට් A තරගයක චෝට් ලකුණු 257ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ ඉනිමට පන්දු 148ක් විතරයි වැය වෙලා තියෙන්නේ. මේ සුපිරි ඉනිම ක්‍රීඩා කරද්දී චෝට් 6 පහර 23ක් වගේම 4 පහර 15ක් එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. ඕනෑම ආකාරයක එක් දින තරගයක එල්ල කළ වැඩිම 6 පහර ප්‍රමාණය විදිහට තමයි චෝට් ගේ මේ 6 පහර වාර්තාව සටහන් වෙන්නේ. මේ ඉනිමේදී ෂෝට්ට වැඩිම එක් දින ලකුණු වාර්තාව මග හැරෙන්නේ ලකුණු 11කින්. 1550 තරගයක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා විදිහට වාර්තාපතේ ඉහළින් ඉන්නේ ඇල්ස්ටියා බ්‍රවුන් කියන එංගලන්ත ක්‍රීඩකයා. සරේ ප්‍රාන්තයේ නියෝජනය කළ ග්ලාම්හොබන් ප්‍රාන්තයක තරගයක ලකුණු 268ක් ලබාගෙන තමයි බ්‍රවුන් මේ වාර්තාවේ උඩම ඉන්නේ. වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ රොහිත් ශර්මා. ශර්මා මේ වාර්තාව පිළිටවලා තියෙන්නේ ශ්‍රී ලංකාව එක්ක තරගයක ලකුණු 264ක් ලබාගෙන. ශර්මාගේ මේ වාර්තාව තමයි එක් දින ජාත්‍යන්තර තරගයක වැඩිම ලකුණු ලාභියා විදිහට වාර්තාවට හිමිකම් කියන්නේ. 1550 තරගවල වැඩිම ලකුණු වාර්තාවේ ෂෝට් 3 වෙනි තැන ඉඳි 4 වෙනි තැන ඉන්නේ ශිඛර් ධවන්. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරගයක ඉන්දියා A කණ්ඩායම වෙනුවෙන් ලකුණු 248ක් ලබාගෙන. මේ වාර්තාවේ 5 වෙනි තැන ඉන්නේ මාර්ටින් ගප්ටිල්. ජාත්‍යන්තර තරගයක කොදෙව් කණ්ඩායමට එරෙහි වාර්තාවේ මේ ඉනිමේ ගප්ටිල් නොදෙවි ලකුණු 237ක් ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ නම මේ වාර්තාවේ සටහන් වෙන්නේ 44 වෙනි තැන. ඒ සනත් ජයසූරිය ඉන්දියාව එක්ක තරගයක ලකුණු 189ක් ලබාගෙන තමයි සනත් මේ හැකියාව පෙන්වන්නේ. සනත් දැන් ජාත්‍යන්තර පිටියේ නැහැනේ. ඔයාලා හිතන්නේ ශ්‍රී ලංකා වෙනුවෙන් ලකුණු 200 ලබා ගන්න පළවෙනි ක්‍රීඩකයා කවුරු වෙයිද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවේදී ඔයාට සුබ දවසක්.